මොකද එතන පල්ලමත් එක්ක ස්පීඩ් එක උඩරිම ගන්න පුළුවන් තැන. එතන තමයි ඕවර්ටේක් කරන්න පුළුවන් සුදුසු තැන කර තියෙන්නේ. ඔය නර්මන් එක්ක විතර මම මේ තරංගේ මුලින් ඉඳන්ම හිටියා. අම්මගේ රෙද්ද බොරු කියන රටක් මේක මේ නිවුස් බොක්සින් ට්‍රැක් එක මේ පාර ස්පීඩ් වැඩි වෙන්දට වඩා. අනිත් එක 2019 න් පස්සේ 2024 තමයි ඔය පළවෙනි පාටයි රේස් එකක් තියන්නේ. අපි කවදාවත් හිතල ඇක්සිඩන්ට් එකක් කරන්නේ නැහැ. කිසිම දැනක කිසිම මිනිස්සෙක් හිතල කරන්නේ නැහැ. ඒකදී එතකොට ජයසූරිය හයේ පාරක් ගහනවා. හයේ පාරක් ගැහුවාට පස්සේ මාව බෝලේ වැදිලා අනතුරටපත් වෙලා මාව මැරෙනවා. එතකොට ජයසූරිය හරස් කරනවද? ට්‍රැක් එක සාමාන්‍යයෙන් කලින් නම් රේස් දෙකෙන් දෙකට වගේ තෙමනවා. ඊළඟ ඉවෙන්ට් එක රෙඩි කරලා තියෙන තෙමන්න බෑ. ලේට් වෙනවා. ඒක මේ වෙලාව නැහැ කියලා කරනවනේ. ඒක මහා මාර ගොන් අතල් එකයි. ඒක තමයි ඉතින් මේ වගේ දේවල් වෙන්නේ. එන්නේ කහපාට පොඩි වනනවා. ඔයාලා අවදානම් වේගය පාලනය කරගන්න කි. වනන මිනිස්සියව යට කරන් යනකොට කොඩිය පෙයිද? කොඩිය වෙන්නේ. අපි සුනාමි ඇවිල්ලා මූදි හිඳෙනකොට ඒ හිඳෙන මූද බලන්න ගිය මිනිස්සු జాතියක් ඉන්න රටක්. නෑ මිනිස්සුන්ට දොස් කියන්න බෑ. නෑ ඒක තමයි. 2024 ආපු රේස් එක ආයේ එන්නේ නැහැ. ආයේ 2025 ඔය රේස් එක එන්නේ. ඔය රේස් එක විනාඩි 6 දුවන්න ඒ මිනිස්සයා අවුරුද්දක් පෙරම් පුරනවා. මේ අවුරුද්ද පෙරම් පුරන එකේදී කියලා දීලා පදින්නේ නැහැ. මොකද හේතුව මේ ඒක ඇවිල්ලා තරංගය. වෙලා ඉවරයි කියලා බෑ මල්ලි. මේ බල්ලෝ බලන්න මේ මැරුණේ. මම කියන්නේ ඒක ජීවිත හතක්. දැන් මේ මිනිස්සු රුපියල් 100 ටිකට් එකක් අරන් ඇවිල්ලා තියෙනවා. 7500 2500 5000 ටිකට් නෙමෙයි. රුපියල් 100 ටිකට් එකක්. දොරේ රුපියල් 100 ටිකට් එකක් ගන්න අන්ත අසරණ දුප්පත් මිනිස්සු. ප්‍රධාන මාධ්‍යයන් මේව කතා කරන්නේ නැහැ. සමහරක් විට ඉස්සරහට මේ හැපිච්ච මිනිස්සුයි හපු මිනිස්සුයි ඔක්කොම නතු අපි දෙන්න ඇවිල්ලා දෙන්නත් පුළුවන්. හසුන්ගේ ආදර කතාව ගැන තව මොනවා හරි මගෙන් දැනගන්න තියෙනවද? ඔයා දන්න හැම දෙයක්ම. ඉතින් ඊට පස්සේ මොකද උනේ? නගාගේ කොණ්ඩේ හරි ලස්සනයි. එහෙමද? දම්බඩල්ල වගේ. ඕක දොස්තර මහත්තයාගේ අතේ ගාන්න කියන්න. අරුවෙන් සනීප වෙයි. වේදවත ගැව්වද නිලයකටවත්? කට කට කට. කර්මයකට මෙහෙට මාරු කරාද මන් දන්නේ අප්පා. අයිබෝන් සුපුරුදු ලෙංගතුකමත් අරගෙන ලෙංගතු ඔබත් එක්ක එකතු වෙනවා සුපුරුදු වැඩසටහන්. ඔබ දන්නවා දවස් කීපකට ඉස්සෙල්ලා දීතලාවේ පැවති ෆොක්සිල් තරංගාවලියේදී 7 දිනකට ජීවිත අහිමි වෙනවා. ඊට අමතරව ඒ තරගයට ඉදිරිපත් වූ රතයන් පැදවූ දෙදෙනෙක් අත්අඩංගුවට ගැනෙනවා. ඒහා සම්බන්ධව අපි එක වැඩසටහනක් කරා. තවත් මේක සවිස්තරාත්මකව කතා කරන්න ඕන කියලා හිතුණා. මට ප්‍රධාන වශයෙන්ම තියෙන ගැටලුවක් තියෙනවා. මේක තරංගයක් නීතිමය පැත්ත මම හරියට දන්නේ නැහැ. නිකන් සාමාන්‍ය දැනුම ප්‍රශ්නයක් හැටියට මට එනවා. දැන් අපි හිතමු ක්‍රිකට් තරගාවලියක් තිබ්බයි කියලා. නිකන් උදාහරණයක් හැටියට ජයසූරිය දැන් මැච් එකක් ගහනවා. අපි ඉන්නවා පැවිලියන් එකේ. එතකොට ජයසූරිය හයේ පාරක් ගහනවා. හයේ පාරක් ගැහුවාට පස්සේ දැන් මම්ම කියලා කිව්වොත් මම පැවිලියන් එකේ ඉන්නවා. මගේ බෝලේ වදිනවා ඉල්ල ඔළුවේ. මාව බෝලේ වැදිලා අනතුරටපත් වෙලා මාව මැරෙනවා. එතකොට ජයසූරිය හරස් කරනවද? මට ඒ ප්‍රශ්නේ තියෙනවා. මෙතන තිබ්බේ තරංගයක්. තරඟකරුවන්ට තියෙන්නේ තරඟකරන්න. ඊට පස්සේ තරඟ කරලා අනතුරටපත් වුණාම ට්‍රැෆික් නීතිය යටතේ ශ්‍රී ලංකා නීතිය යටතේ අර තරඟකරුවාවත් අඩංගුට ගන්නවා. ඔහු තරඟයේ කියදුනේ. ඉතින් මම දන්නේ නීතිය පිළිබඳ විශාරදීන් මේවා පිළිබඳ හරියට අපිට පැහැදිලි කළ යුතුයි. හැබැයි ඊයේ පෙරේදා ඇහෙන දේවල් වලින් අපි දැනගන්න ලැබුණේ එහෙම දෙයක් වෙන්න බෑ කියලා. නමුත් ඉතින් මේ රටේ මේ දූපතේ වෙලා තියෙනවා. ඒ ගැන අපි කතා කරන්න මේ හා සම්බන්ධ දැනීමක් තියෙන කෙනෙකුට ආරාධනා කරා. මදුර පීරිස්, ඔහු කිව්වොත් ගුවන් හමුදාවේ හිටපු යතුරු පැදි පුහුණුකරු සහ 2019 ජාතික ධාවන ශූර යතුරු පැදි අංශයෙන් අයිබෝන් මල්ලි. බොහොම ස්තුතියි ඔබව මට කතා කරලා ඊයේ කිව්වා. අනේ පුළුවන් නම් අයියේ අපි මේ ගැන කතා කරමු කියලා. ගොඩාක් ස්තුතියි ඔය ඉදිරිපත් වීම ගැන. තවත් මට කීප දෙනෙක් එන්නම් කියලා කිව්වා. තාම මට හරි හරිට මේ ගැන කතා කරන්න හම්බුන්නේ නැහැ. ඔයා මොකද්ද දකින්නේ මේක? ඔයා මේ ධාවන පතවල ඔයා අතුරු පැදි ධාවනය කරලා තියෙනවා. පැදලා තියෙනවා. ඔව් එයි මම අවුරුදු 12ක් ධාවනය කළා. ඒත් එක්ක මම මේ තරංගයේ නර්මන් එක් විදියට බැලුවේ. ඒතකොට මේ නර්මන් එක් විදියට මම මේ තරංගයේ මුලින් ඉඳන්ම හිටියා. මුලින් ඉඳන්ම රූපහිනින් නර්මනකොට මම දැක්ක ඇත්තටම මේ
දැක්ක ඉවෙන්ට් එකේ තිබ්බ ලොස්ට් එක තමයි අපි තිබ්බ හැම ඉවෙන්ට් එකකම ඇක්සිඩන්ට් එකක් තිබ්බා. ඒ කියන්නේ ෆොක්සින් ට්‍රැක් එක මේ පාර ස්පීඩ් වැඩි ඉවෙන්ට් වල වඩා. හේතුව? හේතුව කියන්නේ අපි ට්‍රැක් එක හොඳ පල්ලට ලස්සනට ෆිනිෂ් කරලා ලස්සනට හදලා තිබ්බා. අනිත් එක 2019න් පස්සේ 2024 තමයි පළවෙනි පාටයි රේස් එකක් තියන්නේ. ඔව් ඔව් සාරාන්ගේ බෝම්බෙන් පස්සේ ඊට පස්සේ කොවිඩ් ඇවිල්ලා අපි රයිඩර්ස්ලාට මේ සමායනේ මම කලින් වතාවේ මම කිව්වේ 17 වෙනි වතාවට කියන හැබැයි මේක 28 වෙනි වතාවට තියෙනවා. ඒ කියන්නේ 93 තමයි අයියේ මුලින්ම ෆොක්සිල් රේසින් පටන් අරන් තියෙන්නේ. 93 ඉඳන් අවුරුදු 28ක් ඒ කියන්නේ 28 වතාවක් කරලා තියෙනවා. හැබැයි 28 වෙනි වතාවේම ඔය වගේ දෙයක් වුන්නේ නැහැ. මේ වෙච්ච පළවෙනි පාර තමයි මේක. ඒකෝර මේ පාර අයියේ ඕක වෙන්න හේතුවක් විදිහට ගන්න පුළුවන් අපිට මේ ට්‍රැක් එක දුවිල්ල වැඩි එකක්. අනිත් එක අපි වාහන ඔක්කොම හොඳටම හදලා තිබ්බේ. මොකද දැන් අපි අවුරුද්දේ මීට කලින් රේස් තිබ්බ නම් ඒ රේස් වලදී වාහන කැඩිලා ඒ වෙනස් වුණාට පස්සේ අපි අලුතෙන් හදාගෙන ඉන්නේ. දැන් අවුරුදු 4ක පරාසයක් තිබ්බින්ද ඒ වාහන ඔක්කොම හදලා තින්නේ. අවුරුදු 5ක විතර පරාසය. ඔක් ලෙවල් එකට හදලා තින්නේ. ඒතකොට රයිඩර්ස් ලගේත් ඇත්තම කියනවා නම් අපි මේ රේස් එකේ සතියේක දෙකකට වගේ කලින් තමයි පොඩ රියර්සල් කරලා ට්‍රේනින්ග් කරලා කට්ටිය පදින්නේ. මොකද ෆොක්සින් ට්‍රැක් එක වගේ ට්‍රැක් එකක් අපිට කලින් දෙන්නේ නැහැ. දෙන්නේ නැහැ. ඒක තරගයට පෙරවත් දෙන්නේ නැද්ද? තරගයට පෙර සෙන්සුරා දෙනවා ප්‍රී ප්‍රැක්ටිස් එක. ආ රයිට්. ඔව් ඒකෙදි ටයිමින් කාලා ගණනය කරලා ඒ ටික කරලා තමයි මේ කට්ටිය විස්ථානගත කරලා ඒ ටික කරන්නේ. හැබැයි ඊට කලින් රිහර්සල් හම්බ වෙනවා අඩුයි. ගොඩක් දුරට මොකද ඒගොල්ලෝ ට්‍රැක් එක හදනවා කියනවා. ඒගොල්ලෝ ට්‍රැක් එක නඩත්තු කරන්න ඕනේ ඒ ටික කියනවා. එතකොට ඒකත් එක්ක අපිට රයිඩර් කෙනෙක් විදිහට දෙන්නේ නැහැ. ඒගොල්ලෝ අපිට ඇත්තටම මේ තරගකරුවෙක් විදිහට සහභාගී වෙද්දී අපි බලන්නේ අනිත් පැත්තේ. මොකද ඒගොල්ලෝ සංවිධායක මණ්ඩලය විසින් ඔක්කොම සංවිධානය කරලා තියෙන්න ඕනේ. ඔව්. ට්‍රැක් එකද වතුර දාන එක මම හිතන්නේ ක්‍රිකට් මැච් එකකට ක්‍රිකට් ගහන්න යන කෙනා පිච් එක හදලා තියෙනවනේ එයාට අදාළ නැහැ පැවිලියන් එක මොනවද කිඳමන්ද නේද ඒකර අපි ඒ තනගෙට ගියාට පස්සේ අපි හැමස්සෙම මම ඉදාවකෙක් විදියට මෙතන කතා කරන්නේ නේද එතෙන්ට ගියාට සබ් බලන්නේ මම කොහොමද හොඳට තරක කරන්නේ කියලා මොකද ලක්ෂයක් සෙනගෙන්නේ මේ පන්සල යනවා කියලා හිතන්නේ නැහැ නේද උතන්ට උතන්ට ඉන්නේ තරගේ බලන්නේ එතකොට එයාලා තරගියක් තමයි රයිඩර්ස් ලගෙන් ඉල්ලන්නේ ඒ පදින පීඩකියොත් එන්නේ අර රයිඩර්ස්ලා බලන්නයි වාහන ටික බලන්නයි ඒගොල්ලෝ පදින විදිය බලන්නයි ඒ ටික බලන්නේ එතකොට එයාලත් ඉතෝගි කරයි අර තරංගේ තියෙන කොට අර විදියට. ඉතින් ඒ හින්දා අපි හැමිස්සෙම ස්ටාර් ලයින් එකේ ඉන්නම් බලන්නේ කොහොමද හොඳ තරංගයක් දෙන්නේ කියලා. අපි අනිත් ප්‍රතිවාදීව වරද්ද කරගෙන අනිවාර්ය තරගයක් කියන්නේ ඒකනේ. අනිත් ජීවිත ආරක්ෂා කරගෙන යන විදිය. එතකොට එතනදී අයිය අපි කවදාවත් හිතල ඇක්සිඩන්ට් එකක් කරන්නේ නැහැ. කිසිම දැනක කිසිම මිනිස්සෙක් හිතල කරන්නේ නැහැ. ඒකදී ඒ ඩ්‍රයිවර්ස්ලා දෙන්නගේ තිබ්බ තරංගයත් එක්ක ඒ දෙන්නගේ කාර් එක වැදුනා නම් එයාලට බ්‍රේක් ගන්න නවත්තන්න බෑ. මොකද අපි ඇස්බීරේ අඩිය ඉන්නේ ඔතන. ඒ කියන්නේ ස්පීඩ් එක කොච්චර වගේද? ස්පීඩ් එක උඩරිම ලෙවල්. කියන්නේ සාමාන්‍ය 120 යන්න පුළුවන් නම් ඔය කියන තැන තියෙන 120ට. මොකද එතන පල්ලමත් එක්ක ස්පීඩ් එක උඩරිම ගන්න පුළුවන් තැනක්. එතන තමයි ඕවර්ටේක් කරන්න පුළුවන් සුදුසු තැන කර තියෙන්නේ. ඒතකොට එතනදී අපිට තව පොඩි ප්‍රශ්නයක් තිබ්බ. එහා පැත්තේ කාර් එකක් පෙරලලා තිබ්බා මතකද? ඔව් පළවෙනි කාර් එක පෙරලලා තියෙනවා අංගට. පළවෙනි ලැප් එකේදී පෙරලෙනවා. ඒ පෙරලුණාට පස්සේ පළවෙනියයි දෙවෙනියයි ගලවගෙන ඉස්සරහ යනවා. ඒතකොට 3යි 3 වෙනියත් ඊට පිටිපස්සෙන් එනවා. ඊට පස්සේ බංච් කියන කාර් 3 තමයි හැප්පෙන්නේ. හැප්පිලා ඒගොල්ලන්ට දුවිල්ලෙන් පේන්නේ නැහැ. මොකද එක ළඟ යනකොට අයියේ මේ ට්‍රැක් එක සාමාන්‍යයෙන් කලින් නම් රේස් දෙකෙන් දෙකට වගේ තෙමනවා. දැන් මේක තෙමලම නැද්ද? නෑ කියලා තමයි අපිට ආරංචි වෙන්නේ. තෙමන්න විදිහක් නෑ. තිබු දුවිල්ලත් එක්ක ඇත්තටම. ඇයි තෙමන්න නැත්තේ? තෙමන්න ඕන නම්. ඒ යාලා කාලේ ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි සාමාන්‍ය ප්‍රෝග්‍රෑම් එකක් ලයිව් යනකොට ගුවන් කාලයට ඒගොල්ලෝ ගෙවනවා. ඒ ගෙවද්දී ඒගොල්ලන්ගේ මේ channel වල විකාශනය වුණාද මේක? ඔව් 100% ගියා. 100% ගියා. එතකොට මේ ඒ කාලේ ඉතුරු කරලා ඒගොල්ලෝ ඕගනයිස් කරගන්න ඕගනයිසින් කරගන්න විදිහට තමයි ඒගොල්ලෝ තෙමන එක පොඩ්ඩක් ලේට් කරන්නේ. නැත්තම් වෙන ප්‍රශ්නයක් නැහැ. මම ඔය කාර් සම්බන්ධ රේස් පදින්නේ මගේ මිත්‍රෙක් ඉන්නවා. එයාගෙන් අහලා බැලුවාම දැන් තොරතුරු හොයලානේ මමත් කතා කරන්නේ. ඒගොල්ලෝ කිව්වේ ඒ මේ ඒ විශේෂ බාර ඒ තෙමන්නේ විශේෂ බාර වින්න කෙනා තෙමන්නලා නැහැ කියලා. ඕන් නැහැ කිව්වා කියලා තමයි ඔව් මට කිව්වේ. එතනදී මෙහෙම දැන් ඔයා තෙමන් හිටියා කියන්නේ කොහොමද? එතනදී ඔයාට තනියෙන් මම ට්‍රක් එකේ තෙමන්න ඕන කියලා තෙමන්න බෑ. අන්න එහෙම ප්‍රශ්නකුත් උතන තියෙනවා. එතන දැන් එතන රේස්ේ සංවිධානය ලැබද්දි අර පැත්තෙන් කියනවා ඇලවන්ස් කළා දැන් ඊළඟ ඉවෙන්ට් එක රෙඩි කරලා තියෙන්නේ තෙමන්න බෑ ලේට් වෙනවා. දැන් උතන අපි අර කීඩකේ විදිහටයි එහා පැත්තෙන් ප්‍රේක්ෂක විදිහටයි බලනකොට ඒකේ ඇතුලේ සංවිධායකම නැහැ. හැබැයි ආරක්ෂක ක්‍රියාපටිපාටි වලට ආරක්ෂක தত্ত্বයේ මත දැන් ඒ මේ ඩේන්ජරස් නිසානේ දූවිලි මට්ටම ඉහළ යන නිසානේ මේ තෙතමනේ සහිත පසප් බවට පත් කරන්න ඕනේ තෙමන්න ඕනේ. එතකොට ඒක මේ වෙලාව නැහැයි කියලා කරනවා නේද මහා මාර ගොන් අතල් ගන්න. ඒක තමයි ඉතින් මේ වගේ දේවල් වෙන්නේ. දැන් ඔය අපි දැන් අවුරුදු මගේ අවුරුදු 28 වතාවක් තිබිලා මෙහෙම දෙයක් වුන්නේ නැහැ නේ. එතකොට අපිට ඒක වෙන්න ඕනේ තේරෙන්නේ. ඒ දේ වෙන්න ඕනේ තේරෙන්නේ. එතකොට යාලා ඕක බලාපොරොත්තු වෙච්ච දෙයක් නෙමෙයි බලාපොරොත්තු වෙච්ච දෙයක්. එතකොට දැන් අනතුරක් එක දැන් අර රතේ ඉස්සරහා පළවෙනි රතේ වොන්න දැන් අනතුරට පත් වෙලා. එතකොට මොකද්ද ක්‍රියාපටිපාටි මොන ෆ්ලැග්ද දාන්න ඕනේ? එතකොට ඒගොල්ලෝ yellow flag එක දාන්නේ. ඒ කියන්නේ කහපාට කොඩිය වනනවා. ඔයාලා අවදානම්
වේගය පාලනය කරගන්න මොකද ඒ කියන්නේ රථය කොයි විදිහට පෙරලලා තියෙනවද කියලා හිතාගන්න බෑ මේ හරියෙන් එද්දි අපි ඕවර්ටේක් කරන්න බෑ ඒ ප්ලැග් එක දැම්මම පස්සේ අපි ඕවර්ටේක් කරන්න බෑ අපි වේගය අඩු කරගන්න ඒ කියන්නේ පාලනය කරගත හැකි වේගයක් ගන්න ඕනේ හැබැයි අපිට දැන් ඔතන දැන් තියෙන පළවෙනි රථය ඒ ඇක්සිඩන්ට් එක වෙලා ඊළඟට එන රථ දෙක එනකොට ඊට පිටුපසින් අර කවුද කොඩිය වරණ කෙනාට කියන්නේ කොන මාෂල් කොඩිය වරණා එයාව පේන්නේත් නෑ හරියට වීඩියෝ පැහැදිලිව තියෙනවා අපි වීඩියෝ එක දාලා හැබැයි දාන්න පුළුවන් වෙයිද නැහැ අපි ගාව තියෙනවා වීඩියෝ රූප රාමුව හරියටම අපි හොඳට ඒක බැලුවා මේ 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 ස්ලෝ මෝෂන් දාලා බැලුවා ඊට පස්සේ තනිකර දූවිල්ලක් විතරයි තියෙන්නේ මේ මේ මාර්ගය පේන්නේ නැහැ ඒකයි එතන සරලයි දැන් අපි කොඩිය දිහා කොඩිය බලන්නේ ස්ලෝ කරනවා කියන්නේ කොඩියත් කහයි දූවිලිත් කහ පානන මිනිස්සුව පේන්නේ නැහැ කියන්නේ දැන් මේ පාටින් දූවිලි එන්නේ වනන මිනිස්සුව යට කරන් යනකොට කොඩිය පේයිද කොඩිය වෙන්නේද ඒ කියන්නේ ඒකනේ දැන් ඒ කොඩිය වන්නේ ෆ්ලැග් ගිය බන් හොඳනම අර එළියට පයින්න try කරනවා බෑ ඇත්තටම ඒකෙදී අපිට මේ තාක්ෂණය භාවිත කරන්න පුළුවන් මෙච්චර නුඹයක් තියදී අපිට පුළුවන් ලයිට් එක ගන්න එකද දැන් ඔච්චර කෝටි ගාණක් වියදම් කළා නම් ওই ඉවෙන්ට් එකකට ඇත්තට මේ ෆ්ලැග් ටිකේ තියෙන වර්ණත් එක්ක අපිට පුළුවන් ලයිට් සිස්ටම් එකක් ගන්න උඩට මොකද මීටර 75න් 75 ඔය ලයිට් ටික දාලා ඒ ලයිට් වලින් සිග්නල් ටික දුන්නා නම් හරි අපි කලර් ලයිට් තියනවා වගේ ඔව් දැන් මදුරු මල්ලී අවසානයේ දැන් වැරද්ද වෙලා තියෙන්නේ කාර් එක පදවපු කෙනයි රේස් එකට ගිය කෙනා ඒ දෙන්නයි අනුතර සිදු කරගත්ත දෙන්නයි අර බලන්න ගිය ප්‍රේක්ෂකයෝ මේකේ එතකොට සංවිධායක මණ්ඩලය ඉඳලම නැද්ද අයියෝ ඕකේ දැන් මෙහෙම දෙයක් තියෙනවනේ ඔතන දැන් රේස් එකක් සංවිධානය කළා අපි රයිඩර්ස්ලා ගිහිල්ලා පදින්නේ අර පුංචි යකඩ කෑල්ලක් ගන්න එයාලට වෙන ලැබෙන දෙයක් නැහැ ඔතන කුසලානේ කුසලානේ විතරයි තියෙන්නේ දැන් ඔයා එනකොට කවු හරි දැන් බයික් එකක් දානකොට කීයක් ගෙවන්න ඕනද ඒගොල්ලන්ට බයික් එකකට 7500ක් ගෙවන්න ඕනේ කාර් එකකට 12500ක් 10000 අතර ප්‍රමාණයක් කරන එකනේ ඉවෙන්ට් එකෙන් ඉවෙන්ට් එකට වෙනස් වෙනවා එතකොට මේ පාර රේස් එකට බයිසිකල් 132ක් තිබිලා තියෙනවා කාර් 152ක් තිබිලා තියෙනවා එතකොට ඔය පැදපු ඔක්කොම සල්ලි ගෙවලා තමයි තරඟෙට ඉදිරිපත් වෙන්නේ බලන්න එන මිනිස්සුත් ඔක්කොම සල්ලි ගෙවලා තමයි බලන්න හිටියේ ඔව් එතකොට හැබැයි අර සංවිධායක මණ්ඩලයේ ඒ සල්ලි වලින් බලන මිනිස්සුන්ට අර ටොයිලට් ඒ කියන්නේ යටිතර පහසුකම් තියවත් හරියට තියනවාද කියන එක ප්‍රශ්නයක්. මොකද ලක්ෂයකට නෑ. ඒ පැත්ත නෑ මම දන්නවා පෞද්ගලිකව මම හැමතැනම ඇවිදිනවා ට්‍රක් එකේ ගියාට පස්සේ එතන නෑ. ඒ පැත්තට. ඒතර යාළේ මේ මුදල් වලින් වෙනම දෙයක් වෙනවා ඒගොල්ලන්ගේ. කියන්නේ පදින රයිඩර් කෙනෙක් උදව් කරන්නේ නැහැ. අඩුම ගානේ මෝටර් රේසින් ඇසෝසියේෂන් කියන්නේ මේක බිස්නස් එකක් හැටියට තියෙන්නේ. අනිවාර්යෙන් බිස්නස් එක. ඉතින් එතකොට යුද හමුදාව සම්බන්ධයිනේ මේකට. ඉතින් අයියේ දැන් අපි යුද හමුදා ගත්තොත් යුද හමුදාවේ මේ රේස් එකක් කළොත් ඒගොල්ලෝ කියන්නේ ඒක සේවානිතයකට යනවා කියලා. ඇත්තටම සේවානිතයකට යන එක ඒක අපිට ප්‍රශ්නයක් නැහැ. ඒක හැබැයි අර අතපය කඩා ගන්න සල්ලි වේදම් කරන් පදින රයිඩර්ස්ලා ඩ්‍රයිවර්ස්ලා වෙනුවෙන් දැන් අපි කිව්ව ඔයා ගිහිල්ලා මල්ලි ඔයා පැද්දලා ඔයාට ඇක්සිඩන්ට් එකක් වුණොත් ඔයාට ඩැමේජ් එකක් වුණොත් ඒගොල්ලෝ ගිවන්නේ නැද්ද මොකද? නෑ ගිවන්නේ. මේ වෙච්චේවා තියෙනවා මේ. ඒක ඔයා ගිහිල්ලා ගෑනි දාලා නම් නැතින පින්නේ. ඒත් දෙකම කැල්ලලා තියෙන්නේ. එතකොට මේ ඒ වේදි නෑ ඒක එකටම අපි අර ප්‍රේක්ෂකයන්ට ඒ රසාස්වාදය දෙන්න අපි ලොකු අවධානමක් ගන්නවා. ඒ අවධානම ගනිද්දී මම සමහරක් කර මේ අතර මාස 4 මාසක් විතර දුක් විඳා. ඒකෙදී අපි ඒගොල්ල බලන්නේවත් නෑ. නෑ නෑ නෑ. අපි තනින් වියදම් කරගෙන හොස්පිටල් වල ඉඳගෙන ඒ ටික අපි ඔක්කොම කරනවා. ඒක ඔගොල්ල මොකක් හරි අස්සනක් දානවද මේ සම්පූර්ණ මේකේ වකිම ඔබ සතුයි කියලා? අපි ඇන්ඩ්‍රොෆෝම් එකක් බාර දෙනවා සල්ලි දෙනකොට. ඒතකොට ඒකෙදී ඒ ටික ඔක්කොම ඒගොල්ලෝ ගන්නවා අර බෙහෙත් එක විද්දා වගේ තමයි. මේ අවධානම අපසතුයි. ඒ වුණාට අයියේ දැන් ඕකේ ඒකත් අපි ගමුකෝ හරිද අර කප්පේ අත ඒක මුදල් පැත්තත් අපි අත්තරෙමුකෝ හැබැයි අපි දැන් කීඩකේ කිසිම මුදල්මය වටිනාකමකින් තෑග්ගක් දෙන්නේ නැහැ නෑ පොක්සිල් එකේ දුන්නේ නැහැ ඒක කෝටි ගාණක් හම්බ කළාට ඒගොල්ලෝ රුපියලක්වත් අනිත් රේස් වලත් දෙන්නේ නැහැ මොකද ඒක අපි දන්නේ නැහැ හේතුව කියලා මුදල් කොහෙටද යන්නේ කියන එකත් අපි දන්නේ නැහැ මොකද අපි තරඟ නියෝජනය කරනවා විතරයි අපිට ඒව අහන්නත් බෑ ඒගොල්ලන්ගෙන් ඒගොල්ලෝ අඩුම ගන්න අපිට ප්‍රී පදින්න හරි දුන්නා නම් එතනත් පොඩි chance එකක් මොකද අයිය දැන් රේස් එකක් පදිනවා කියන්නේ ලේසි නෑ ඒ කියන්නේ තෙල් ටික ගහගෙන ටයර් දාගෙන ඔය ඔක්කොම කරලා සාමාන්‍යයෙන් දල වශයෙන් පොඩි ඉවෙන්ට් එකක් පදින පොඩි බයිසිකල් පදින එක්කිනකොට ලක්ෂ එකහමාරක් විතර වියදමක් කරනවා මේක පොඩි අර ඇම්මට කරන වැඩක් නෙදින් මේක ඔක අයිය ඇවිල්ලා මේ අර රක්ස් ගත්තා වගේ තමයි ඇබ්බැහි වෙන දෙයක් ඇබ්බැහි වෙන දෙයක් කියන්නේ ඒක මේ හරි ආදරණීය ඔව් අතපය කඩාගුණත් ආයි ඊළඟ පාර ආයි යනවා ඒක යන්න හිතෙනවා ඒක ඒක මොකද එච්චර මේ ගේම් එකක් අතල් එකක් තියෙනවා ඒකනේ ඔය මිනිස්සු පෙරලිලත් පදින්නේ ආයි. දැන් බලන්න ඔය කාර් දැන් ඔය පෙරලන පෙරලි දැකම අපිට බය හිතෙනවනේ. බය හිතුණාට ආයි මිනිස්සු පදිනවනේ. දැන් අතපය ගැලලා මාත් ආයි පැද්දනේ. ඒ පදින කොට ආයි. දැන් ඔය පදින්නේ නැද්ද? මේ ටික විරාමයක් දීලා තින්නේ මොකද හේතුව මේ දැන් වෙන පැත්තකට තින්නේ මනස ගොවි දෙන පැත්ත. يعني මම ඔබ දැන් මේ 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 ගුවන් හමුදාවේ නෑනේ. නෑ. මේ එතකොට ඒකල්ලා අපි තරංගයකට යන්නේ මේ හොඳම ටික.
තරගකට යන්නේ තරගයක් දෙන්න බලාපොරොත්තු වෙන. ඒ තරගෙට ගිහිල්ලා අපි තරග කරද්දි අපි ඇක්සිඩන්ට් එකක් වුණොත් ත්‍රියන්න තුරක් වුණොත් අපි පරිම වලක් ගන්න try කරන්න. හැබැයි try කළාට අපි හිතල හප්පන්නේ කාව. හිතල මරන්නේ කාව. එතනදී අපිට නීතියක් අදාළ නැහැ. අපිට යන්න පුළුවන් උපරිම level උපරිම speed එකට අපි යනවා. ඒ ගිහිල්ලා නීතිය නම් එහෙමනම් දැන් 100ට වැඩිය ලංකාවේ highway යන්න පුළුවන් 100ට highway එකේ විතරයි. මේකේ ස්පීඩ් එක එහෙම නැහැ නේ මේක unlimited speed එකක්නේ තමන්ට යන්න පුළුවන් ඔතන ට්‍රැප් එකේ මට තියෙන ගැටු ට්‍රැෆික් නීතිය බලපානවද මේකට ආදරණීය ඔබටයි මේ ඇරියුම් කරන්නේ Patreon සමාජිකත්වය ලබා ගන්න කියලා අපි මෙහෙම මොහොත වෙන විට Patreon සමාජිකත්වය ලබා ගත ඒ ආදරණීයන් සමග සම්බන්ධතාවය ඇති කරගෙන තියෙනවා අපි තව සතියක් හමාරක් යනකොට අපි ලොකු කතිකාවතක් යනවා ඒ නිසා ඔබට ආදරෙන් කියනවා අපි Patreon සමාජිකත්වය ලබා ගන්න ඔබ දන්නව කොහොමද ලබා ගන්න කියලා description එකේ පල්ලෙයාට ගිහිල්ලා click කරපු ගමන් ඒ දාලා තියෙන එක ඔබට යන්න පුළුවන් ගිහිල්ලා සමාජිකත්වය තුනක් තියෙනවා කැමති එකක් ගන්න පුළුවන් මොකද 2024 අපේ අවුරුද්දයි උන්ගේ අවුරුද්ද නෙමෙයි ඒකට අපි එකතු වෙන්න ඕන ඒකයි අපි කියන්නේ කතා බහ වැදගත් කතිකාවත වැදගත් මේ අවුරුද්දේ ලොකු කාර්යභාරයක් තියෙනවා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආදරයෙන් ඔබට ආරාධනා කරනවා ඒක තමයි දැන් මෙහෙම දෙයක් ට්‍රැක් එකක මීට කලින් වෙලා නැහැ එතකොට මෙයාලට මුකුත් ඒකට ගන්න ක්‍රියාමාර්ගයක් නැති තැන තමයි මම හිතන්නේ මෙහෙම ක්‍රියාමාර්ගයක් කරන්න තියෙන්නේ හැබැයි ක්‍රියාමාර්ගයට අපේ ස්පෝර්ට් කවුන්සිල් එකෙන් එන්න ඕනේ මැදිහත් වීමක් මොකද එයාලා අපිව නියෝජනය කරන්න ඕනේ අපි තරඟ කරුව විදිහට අපිව නියෝජනය කරන්න ඕනේ කොහොමද දැන් ඒගොල්ලෝ අපිව තනි කරලා තින්නේ අර ඩ්‍රයිවර්ස්ලා දෙන්න තනි කරලා තින්නේ මොකද ඒගොල්ලෝ 30 දෙනකම් රිමාන්ඩ් එකේ ඉන්නවා කියන්නේ එයාලා තරඟයකට ගිහිල්ලා තියෙනවා මොකද ඒ තරඟයකට ගිහිල්ලා මේ මිනිස්සු යන්නේ සතුටු වෙලා දින්නහව පෙරදුනා හතුරුලා ගෙදර යන්න බලාගෙන මේ මිනිස්සු යන්නේ හිරේට ඒකෝට ආයි ඉස්සරහට එන කීඩකින්ට තියෙන මානසිකත්වය ඔව් මොකද්ද කියන එක ප්‍රශ්නයක් ඒක මම ඔයාලට කතා කරලා කිව්වත් අයියේ මේ මේ ගැන අපි පොඩ්ඩක් කතා කරමු කියලා. මොකද අපි ඉස්සර රේස් පදින කාලේ එහෙම තිබ්බේ නැහැ. ඔව් දැන් ප්‍රථම වතාවට තමයි ලංකාවේ ඔම සිද්ධියක් වෙන්නේ. එතකොට තාම අර මං කියපු විදිහේ සිද්ධියක් වුණේ නැහැ. අපි කියුවා දැන් මේ මං ක්‍රිකට් තරඟකදී ඒත් යකඩ බෝලයක් නේ වගේනේ. හරිද? යකඩ බෝලයක් නේ. ඒක ඇවිල්ලා වැදුරු මල හත්තිලවක් වෙන්නේ නේද? එතකොට මොකද්ද වෙන්නේ කියන එක අපේ මන්ද මට හිතෙන දෙයක්. ඒක බැට් කරපෙ කරලා හිරේ. ඒක තමයි මං කියන්නේ. දැන් ජයසූරිය ගැහුවොත් එහෙම ජයසූරියට මේ කරනවා මේ අතන කොට ගන්නවා අනික මේක අපි මේ ඔය කාර් එහෙම ඔක්කොම යගර ප්‍රේම් ගහලා හෙල්මට් එතකොට මේගොල්ලෝ කියනවා මේ දැන් කොහොමද දැන් මරණ සඳහා යුදහමුදාවෙන් සහ මේ ඔටෝ මොබයිල් මොකක් එකකින් ඔන සංවිධායකවරුන් ගේවන විවිධම් කරනවා කියලා එතකොට අපි කිව්වේ මරණ වලට විතරක් විධම් කරලා හරියන්නේ නැහැ තුවාල වෙච්චාට කියවන්න මේ මරණ වලට වන්දියක් ගෙවන්න ඕන ඊට අමතරව දැන් මේගොල්ලෝ කියන ඉන්ෂුරන්ස් තියනවා කියලා ඇත්තටම ඉන්ෂුරන්ස් එකක් තියනද ඔයගොල්ලන්ට පදිනකොට අයි මේ රයිඩර්ස් ලාට ඉන්ෂුරන්ස් එකක් නැහැ. ඔව් ඒත් ඉවෙන්ට් එකේ ඉන්ෂුර කරලා. ඉවෙන්ට් එකේ ඉන්ෂුරන්ස් එකක් නොකර ඔච්චර ජන නිකක් ගේන්න බෑ. මොකද හේතුව මේ ඒකට ප්‍රශ්න එනවා. එතකොට ඒගොල්ලෝ අනිවාර්යෙන් ඉවෙන්ට් එක ඉන්ෂුරන්ස් කරලා ඇති. කලාට ඔය මුදල් හම්බු වෙයිද කියන එක ප්‍රශ්නයි. ඒ කියන්නේ මොකද යාලා ඉල්ලන හොන්දේසිය තියෙයි මේ. ඔව්. එයාලගේ දින මොකද? එතකොට බැලුවා මිනිස්සු වැරදි. මේ මිනිස්සු ට්‍රැක් එකේ ඉඳලා තියෙනවා. එතකොට මේ මිනිස්සුන්ට ඉවන්දි ගෙවන්න බෑ කියන දැන් මට තියෙන ගැටලුව මල්ලී දැන් සංවිධානයක් සංවිධාන ශක්තියක් තියෙන ඉපැ දැන් මේ ට්‍රැක් එකේ මෙහෙම අපි තියෙනවා නා මෙතන ට්‍රැක් එකේ වාහන දුවන නම් මෙතන සේෆ්ටියක් අපි මෙහෙම තියලා තියන්න ඕනනේ එතකොට මොන හරි මේ මෙතන මේ මං ඉගෙනගේ මොන්ඩිසෝරි කට්ටියක් නෙමෙයි කරන්නේ මොන්ඩිසෝරි ළමයි නම් හරි ඒක වෙනවා අනුතුරු වෙනවා එහෙම වෙනවා එතකොට මේ 28 වතාවක් මේක කරලා මේ ප්‍රාථමික මේ ට්‍රැක් අවුට් වෙච්ච කතන්දරයෙන් කියන්නේ මේ ජනතාව මෙතනට ආවා. යකෝ මෙතන සංවිධායක වෙටි බම්බු ගැහුවද එන්න දුන්නේ මොකටද නේ? ඊටට ඕක වටේටමයි මේ හමුදායෙන් දාලා ලොකු ගාඩ්යක් තියෙනවා. මම කිව්වේ මේ අපි සුනාමි ඇවිල්ලා මුහුද හිඳෙනකොට ඒ හිඳෙන මුහුද බලන්න ගිය මිනිස්සු జాතියක් ඉන්න රටක්. නෑ මිනිස්සුන්ට දොස් කියන්න බෑ. නෑ ඒක තමයි. එතකොට ඒ එහෙම අපි එහෙම බලන්න න්‍යාස. ඔය අපි ආස මාත් ආස තනගේ ප්‍රේක්ෂක විදිහට ගියාම බලන්න. එතකොට අපි පෙරලගෙන හරි ඉස්සරහට ගිහිල්ලා බලන්න සෙනග වැඩිනේ. පිටිපස්සටලා ඉඳලා නැන්නේ. එතකොට ඒ බලන්නේ යද්දි සංවිධායක මණ්ඩලය දැනගෙන තියෙනවනේ මේ මිනිස්සු ඉස්සරහට එනවා. මේ මිනිස්සු නවත්තන්නේ මේ වගේ බාධක ටිකක් දාලා තියෙනවනේ. ඒ අතර මේ ගොන් කාලකන්නේ තියෙන කමෙන්ට්ස් මන්ත කීපෙ මන් දැක්ක තමන්ගේ ආරක්ෂාව තමන් සලස ගන්න ඕන. එහෙම ඉතින් අර මේ ගොන් ට්‍රැක් ලන්ති ට්‍රැක් අවුට් වෙච්ච උනොත් ඉන්නවනේ. ඉතින් තමන්ගේ ආරක්ෂාව තමන් සලස ගන්න ඕනේ. අපි හිතන්නේ නැහැ ඒලා එතනින් කාර් එකක් පණී කියලා ඒක. ඉතින් එතකොට ඒ වගේ උන්ට කියන්නේ මොකක් හරි තමන්ට කරදරයක් කරලා පොලිසියටම කතා කරන්න එපා. ඇයි ඌගේ ආරක්ෂාව බලා ගන්න එපා. මොකද මේ ඒක ඇත්තටම කවුරුත් හිතපු නැති වෙලාවක හිතපු නැති දෙයක් වුණේ. ඒ වෙද්දි මේ ඒගොල්ලෝ දැන් කියනෝනේ කතා ට්‍රැක් එකට මැල්ලලා මං නිවුස් වල කියනවා. මේ මිනිස්සු ඒක කියනවා ඩ්‍රයිවර් සෙනග බේරන්න ගියා. මොන මේ මීනායන කතාවක්ද කියන්නේ? ඩ්‍රයිවර් සෙනග බේරන. ඔය දාපු එක වීඩියෝ ක්ලිප් එකකවත් එක මිනිස්සෙක්වත් හිටියද කියන්නේ? නෑ ඒක මම මේක පෙන්නුවා. මම බැලුවනේ මගේ මේකම විහිළු කතාවක් නේ. එතකොට ඒගොල්ලන්ගේ බේරගනියන්නේ මම මේ
තුප්පහයි පිස්සු කතාවක් මේ. එහෙම සිද්ධියන්නේ දැන්. එහෙම තමයි ඔය නිවුස් වල මම මේ මේ ඩුබායි ගම් වතුර වැහැලා ගම් වතුර ගලපු වෙලාවේ මම එහෙ එයාපෝට් එක චකබ්ලාස් එයාපෝට් එකේ දවස් අපුදී ගත්තා අපි. මෙහෙන් මෙහෙ නිවුස් එකේ කියන පැය භාගයයි ලෝක්‍රිය මොකක්ද ඒකට කියන්නේ මේ ගුවන් ගමනාගමන නතර වුණේ පැය භාගයයි. අම්මගේ රෙද්ද බොරු කියන රටක් මේක මේ නිවුස් සියල්ලට හිලින් සියල්ල දක්මින් බොරු කියනවා. බොරු කියනවා. ඉතින් ඒක ඒක තමයි දැන් ඒ කියන්නේ එතකොට ওই මුකුත් නොදන්න මිනිස්සු කොට්ටාසි අර අර කියන දේත් එක තමයි සිතුවිලි ටික හදාගෙන ඒගොල්ලෝ ඒ ප්‍රෝග්‍රෑම් ආ මේ මිනිස්සු අර දීන්නේ මේක මෙහෙමයි නේ කියන්නේ. ඒක හැබැයි ඇත්ත එතකොට හැංගිනවා. එතකොට මෙතන අයියේ ඇත්තරම මේ අපි දැන් මේ සිද්ධිය වෙලා ඉවරයි. ওই සිද්ධියෙන් එහා ඉස්සරහට රෙස් තියෙනකොට වෙලා ඉවරයි කියලා බෑ මල්ලි. මේ බල්ල බලන නෙමෙයි මරුනේ. මම කියන්නේ ඒක ජීවිත හතක්. දැන් මම කිව්වේ වෙලා ඉවරයි කියන්නේ දැන් හත් දිනෙකනේ. අපි එතනින් එහා ඊළඟ ට්‍රැක් වල ඊළඟ රේසින් වලද ගියොත් ඒ වගේ තියෙන සේෆ්ටි එකත් එක්ක ඒ ට්‍රැක් වල තියෙන සේෆ්ටි එකත් එක්ක ගත්තොත් මේක 100,000ක් තියෙනවා. හොඳ සත්‍යෙන් තියෙනවා. ඔක්සිල කියන ට්‍රැක් එක 100,000ක් ආරක්ෂාව හොඳයි කියන එතනත් මෙසේ ඌවා නම් අනිත් තැන් වල කොමුණ කතාවද? ඒ හේතුවට තමයි අයියෝ කෝල් එකක් ගන්න පළවෙනි හේතුව. මොකද ඔක්සිල කියන ට්‍රැක් එක ලංකාවේ තියෙන හොඳම ට්‍රැක් එක. ලංකාවේ හොඳම ට්‍රැක් එක. ඒක ලංකාවේ හොඳම ආරක්ෂා අසහගත ට්‍රැක් එක. ඒ ට්‍රැක් එකේ ට්‍රැක් කවුල් වෙන වැඩ වෙනවනම් කවුල් වෙනකොට වැඩක් වුණොත් අනිත් ට්‍රැක් වල ඔයිට වඩා ලොකු පිරිසක් ඇක්සිඩන්ට් එකක් වුණොත් මැරෙන්න පුළුවන්. ඒක කොටයි. මොකද මේ අවුරුදු 4ක් රේස් තිබ්බේ නැති කාලයක්. මිනිස්සු හරි ආසයි දැන් රේස් එකක් දකින්න. ඒගොල්ලෝ 19 අන්තිමටදී 19 අන්තිමටදී 20 21 22 23 24 පස්සේ අවුරුදු 5 කර කිට් වෙන්නේ. ඒකට එන ජනතාව වැඩි. පදින්න යන කට්ටියත් වැඩි. ඔව් විශ්වාසයිනේ ඉතින් මේ. එතකොට අපි දැන් ඩ්‍රයිවර්ස්ලා රයිඩර්ස්ලා විදිහට අපිත් ඒකේ එක දිගට දැන් අවුරුදු 4ක් ඒකේ දැන් ඕගොල්ලන්ට දෙනවනේ යම් යම් කොන්දේසි මාලාවකට යටත්ව අස්සම් කරන්න. ඊළඟ පාරතියේ අනුතර සිදු වුවොත් මේ මේ ඔබට මේ ඒ කියන්නේ වවට ඉන්න ජනතාවට වන්දි කියවීමට සිදු වේකට ඈ යටත්ව අස්සම් කරන්න. එමත් දෙන්න පුළුවන්. නේ? වේගයේ පිළිබඳ ඔබ මොන මොන හරි කොන්දේසි දායි. එතකොට මේ අයියේ මේ ප්‍රශ්නේ තියෙන දැන් ලංකාවේ ක්‍රීඩා අමාත්‍යාංශයක් තියෙනවනේ. තියෙනවා. ලංකාවේ ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ තමයි මෝටර් රේසින් තියෙන්නේ. එතකොට දැන් ක්‍රීඩා ඒගොල්ලෝ දැන් ඒ අමාත්‍යාංශය ඒ අන්ඩර් සුපර්වයිසර්ස් මේක වෙන්නේ. ඒගොල්ලෝ සුපර්වයිස් කරනවා. ඒක සුපර්වයිස් කරනවා. හරිද? එතකොට ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ වෙන එකක් එහෙම වෙද්දී ඇයි ඒගොල්ලෝ අර ෆීඩ් එක වෙනුවෙන් පේන්නේ සිටින්නේ නැත්තේ? දැන් කවුරුත් මේ වෙනුවෙන් පොඩි පොඩි අර පුද්ගලිකව පේන්නේ සිටිනවා. ඒතිනවා එතකොට මේ ෆෙඩරේෂන් එකකින්වත් ඔය කොහෙන්වත් ඒක රයිඩර්ස්ලා වෙනුවෙන් පේන්නේ සිටින්නේ නැහැ. මොකද හේතුව මේ පේන්නේ සිටියොත් ඒගොල්ලෝ ලැබිටරනේ වැරද්දන්නේ. දැන් මේක මේ මේකත් එක්කමල්ලි දැන් ලබන අවුරුද්ද නේ මේ අවුරුද්ද තව තියෙනවද තාරකාවරේස් තියෙනවා. ඉතින් ඒකට දැන් යනකොට දැන් මේ තරකරුවන්ට යන්න මාර ගැටලුවක් හිතේ ඉන්නේ. ඔව් ඇත්තටම ලොකු ප්‍රශ්නයක් ඒක. ඒ කියන්නේ අපිට නිර්වුල් මනසක් නැතුව තමයි තරං කරන්න වෙන්නේ. මොකද සමහර දැන් නුවර ඉර එකේ ගියේ මේ ගත්තොත් සංවිධානය අන්තිමයි නුවර ඉර රෝඩ් රේස් එකේ. ඒක ගිලිම කරනවා 2018 ඇක්සිඩන්ට් එකක් වුණා. තාම ඒ කකුල ගැල්ල තාම ඉන්න පොලිසිය WPC කෙනෙකුයි තව 3 දෙනෙක් ඉන්නවා අකුල් ගැල්ල. තාම කකුල් හොඳ නැහැ. අර අවුරුදු 7ක් වෙනවා ඒත් නුවර ඉර රේස් එක ඇපිලා එයාට හොඳ කරන්න බෑ. ඒකට එයාලා ඒ රේස් සංවිධානය කරනවා කොල්ලෝ ආසේ රේස් එක පදින්න. අමාරුවෙන් එන්ටර්ප්‍රයිස් එකක් දාලා අර කිට් එකක් වාගෙන රේස් එක පදිනවා. හැබැයි අර සේෆ්ටිය නැති වුණොත් බල්ලෝ පනිනවා මිනිස්සු පනිනවා. හරියට වැඩක්වත් නැහැ නුවර ඉර රෝඩ් රේස් එක කියන හරියට වැඩක්වත් නැහැ. ආනන්දිර සිංහ අයියා මරිච්ච ට්‍රක් එක. එතකොට ඒ ලංකාවේ වස්තුවක් සම්පතක් ඒක. ඔව්. මෝටර් රේසින් නුවර හිටපු ආනන්ද. එයා මැරෙන්නේ හේතුව මොකක්ද? ඒගයි එතන ට්‍රැක් එකේදී උපරිම ස්පීඩ් එකක් ගන්න ඕනේ අපි. ඒ කියන්නේ දැන් පළවෙනියයි දෙවෙනියයි ඉන්නකොට පළවෙනිය අත්තරින් ඉන්න දෙවෙනි අත්තරින් ඉන්න හැදින්නත් එක යන්න පුළුවන් උපරිම ස්පීඩ් එක යනවා. ඒ යද්දි එක තැනක බයිසිකල් එක පැටලෙනවා. පැටලුණාට පස්සේ ආනන්දේ විසික් වෙලා ගිල්ල වටින්නේ කොටේක. කපල තිබ්බ කොටේක වදින්නේ. ඒ වැඩිච්ච එකෙන් තමයි සුසුම්නාව කැඩෙන්නේ. එතකොට ඒව ඇත්තටම මේ ට්‍රැක් ඉන්ෆෙක්ෂන් කරද්දී මිනිස්සු දැනගන්න ඕනේ ඒවා ඒ විදිහට ඉතුරු නොකරන්න. මොකද එහෙම හදලා තිබ්බනම් අද මේ වෙද්දි තේ පුද්ගලයා ජීවත් වෙනවා. ඒ කියන්නේ ඒ චරිතය ආනන්ද විරසිංහ කියන චරිතය ජීවත් වෙනවා. දැන් හැබැයි ඒවට කවුරුත් කතා කරන්නවත් වගකිය මේ රටේ කිසිම දෙයකට වක් කියන්නේ නැහැ. ඔහි නිකන් මොන හරි වුණාම නිකන් අර පැත්තට මේ පැත්තට බෝල පාස් කරනවා. ඉතින් අයි දැන් ඔය ඇක්සිඩන්ට් එක වෙලත් ඉවෙන්ට් එක වට දෙකක් දිව්වනේ. වට දෙක මට තියෙන ප්‍රශ්නේ වෙන්නේ ඇක්සිඩන්ට් 7 දෙනෙක් මිය දෙනවා. ඒක දැනගන්නවා සංවිධායක මණ්ඩලය සහ මුළු රටක්ම දැනගන්න ඕනේ. හැබැයි එදා හවස ඩීජේ පාටි එක පවත්වනවා මේ යුද හමුදාව සහ සංවිධායක මඩුල්ල. එතකොට ඒ ඉවෙන්ට් එකෙන් 7 දෙනෙක් මැරිලා තියෙද්දි මොන මිනිස්සුන්ද මුන් පාටිය තිබ්බේ? පාටිය නවත්තන්න එපා. ඒක තමයි කියන්නේ ඒගොල්ලන්ට ඒකේ බරපතල කමක් නැහැ. කියන්නේ ඒක අපි දැන් අයිය ගත්තාම මේ ඔකෙත් පන්ති ලෙවල් එකක් තියෙනවානේ. දැන් VIP ලෙවල් එක ඇවිල්ලා බැලුවොත් කවදාවත් අනතුරක් වෙන්නේ නැහැ යාලට. යාලට දුවිල ටිකක්වත් වදින්නේ නැහැ. යාලා ඉන්නේ AC රූම් එකක.
මේ ඔයා මට තව එකක් ඔනේ පාටිය දැම්ම කියලා කමෙන්ට් ගොඩක් දාලා තිබ්බා මේක කියන්න පාටිය තිබ්බා මේගොල්ලෝ මෙහෙම කරයි කියන එක. දැන් ওই දූවිල්ල තව කියනවා ලස්සනට දූවිල්ල ටික තියන්න ඕන ලස්සන ඔයා කතාවක් කිව්වා. ට්‍රැවල් එකේ රේස් එකක් තියෙනකොට සාමාන්‍යයෙන් දූවිල්ල බලාපොරොත්තු වෙනවා බලන මේ ශකයෝයි පදින රයිඩර්ස්ලායි ඔක්කොම ඕක සාමාන්‍ය දෙයක්. හැබැයි දූවිල්ල අනවශ්‍ය විදිහට තිබ්බොත් ඊට පස්සේ ඉන්න රයිඩර්ස්ලාට පේන්නේ නැහැ ට්‍රැක් එක කියන්නේ දාවන පතේ පේන්නේ නැහැ. අපි මේ වීඩියෝ එක ප්ලේ කරලා බලමු. ඔබට කොතෙක් පේජ්ද දැන්නේ අපිට බලමු මේක ප්ලේ කරලා යවන්න පුළුවන් නම් YouTube අවකාශය අපි යවන්න උත්සාහ කරන්න මොකද කොපමණ දූවිලි ධාරාවක් තියෙනවද රටේ පදවන ඇයට කිසි දෙයක් පේන්නේ නැති වෙන්නේ මට්ටමට තියෙන්නේ ඒක ඔබ හොඳට අපි ස්ලෝ මෝෂන් දාලා පෙන්නනනම් ඔබ තීරණය කරන්න අපි දැන් නැ ගොඩක් ස්තුතියි මල්ලී තාම මොහරි කියන දේක් තියෙනවද එතකොට අයිය ඇතර මේ වෙච්ච සිද්ධියත් එක්ක අපි ඉස්සරහට ආයේ ඒ වගේ නොවෙන්න ප්‍රැක්ටික හදා ගන්න ඕනේ අනිත් එක මේ පදින රයිඩර්ස්ලා ඩ්‍රයිවර්ස්ලාට මෙච්චර මේ මනස වටන ක්‍රියාකාරකම් සිදු නොවනවා නම් ඉස්සරහට හොඳයි මොකද එයාලා මේ ගොඩක් වියදම් කරගෙන හැමදේම කැප කරගෙන ජීවිතේ පව කරගෙන රේස් වලට යනකොට බීලා දෙනවා එහෙම බොන්නේ නැහැ නේ ඉතින් තරඟයකට කවුද බීලා යන්නේ ඒක මම දැක්ක මේ සාමාන්‍ය මාධ්‍ය මේ ප්‍රකාශව පොලිස් මාධ්‍ය ප්‍රකාශතුමා ඒ කියන්නේ ඒගොල්ලෝ ට්‍රැෆික් නීති අනුව චෙක් කරන්නේ මේගොල්ලෝ බීපු කතන්දරෙත් එක්ක මොකද වාට තව කරුණක් කියන්න ඕන නේද අයිය මේ ඕකේ දැන් අපි එන්නේ තරඟයට සහභාගී වෙන්න හොඳ තරඟයක් දෙන්න ඒකෙදි දැන් ඩ්‍රයිවර්ස්ලා දිහා රයිඩර්ස්ලා දිහා තරංගවරු දිහා වෙන ප්‍රතිරූපයක් මවලා තියෙනවා. මොකද මෙයාලා වෙන මත්ද්‍රව්‍යයක් අරගෙන කීඩා කරනවද දන්නේ නැහැ මේ. එහෙම ජනමාධ්‍යෙන් දැන් මවලා තියෙනවා එහෙම දෙයක්. ඒතකොට ඒකෙදී අයියේ මේ ප්‍රේක්ෂකයෝයි කීඩකයෝයි අතර තියෙන අර සුහඳතාවය විඳින්න පුළුවන්. මොකද ඒ විශ්වාසය නැතුනොත් ඉදිරියේදී රේස් බලන්න තරඟ බලන්න මිනිස්සු නැති වෙනවා. ඉදිරියේදී ඩ්‍රයිවර්ස්ලා රයිඩර්ස්ලාට ඒ කියන්නේ එයාලගේ තරඟ වලට නිදහස් මානසිකත්වයක් නැති වෙනවා. ඒතකොට ඇත්තටම මේ එහෙම කිසිම තහනම් උත්තේජකයක් භාවිත කරලා තරඟ කරන්නේ නැහැ කිසිම කීඩකෙක්. මොකද ඒක යන්නේ ඉස්සර ටෙස්ට් කරන්න මොනවාරි ඩ්‍රින්ක් කරන්න මොනවාරි නෑ ටෙස්ට් කරන්න පුළුවන්. ටෙස්ට් කරන්නේ නැහැ දැනට. මොකද හේතුව මේ ඒකත් වෙයි දැන් ඔය යන්නේ. ඒක ඉස්සරහට වෙයි. ඔව්. ඒ වුණත් ඉතින් ඇත්තටම ඒක එහෙම මුකුත් කරලා පදින්නේ නැහැ. මොකද නැත්තම් යන්නේ ඉස්සර කියන්නේ මේ මං ඔන්න බීලා නම් ආවේ නෑ. එන අර බැලුම් බුලට් එන මම තමයි යන්නේ. මොකද මේ හරි. ඔක අපිට කලින් කරන් දීපු පොලිසියෙන් එවලා අර පැඩොක් ඒරියා එකට දාලා බැලුම් බුම්බල දාන කලින් බැලුම් බුම්බල එවන්න තිබ්බා. ඔව්. ඊළඟ පාර එහෙම කරා නම් හොඳයි. එතකොට ඒ චෝදනාවට ලක් වෙන්නේ නැහැ. ඒ චෝදනාවට ලක් වෙන්නේ නැහැ. මොකද අනතුරක් සිදුරක් දෙන පොලිසියට කියන්න සිද්ධ වෙන්නේ නැහැ. මේ මේගොල්ලෝ බීලාද කියලා බලන්නේ අපි බීල් ඒක චෙක් කරලා තමයි දාලා තින්නේ කියන්නේ. දෙන්න සෙට් වුණා කියන්න දෙන්න අඩියක් ගහලා දැන් මම ගෙදර යන්න ඕනේ පාරේ. එතකොට පාරේ බීග් මිනිහෙක් යන්න පුළුවන්. ට්‍රැක් එකක් කියන්නේ මේ අනික මෙච්චර රේස් එකක් කරන මිනිහ බීලා. මෙච්චර ලොකු රේස් එකක් ජීවිතේ දැන් 2024 ආපු රේස් එක ආයේ ඉන්නේ. ආයේ 2025 ඔය රේස් එක එන්නේ. ඔය රේස් එක විනාඩි 6 දුවන්න ඒ මිනිස්සයා අවුරුද්ද පෙරම් පුරනවා. මේ අවුරුද්ද පෙරම් පුරන එකේදී කියලා බීලා පදින්නේ නැහැ. මොකද හේතුව මේ ඒක ඇවිල්ලා තරංගයක්. ඒක ඇවිල්ලා ඒගොල්ලෝ මේ නිදහසට කියන කතාව දැන් එක එක ස්ක්‍රිප්ට් එක පිටපත් යන එක නිර්මාණශීලී දේවල්. ඒ පිටපත් ඇවිල්ලා දැන් අපි කොහින් හරි ඒගොල්ලෝ වැඩිකාරය කරන්න උත්සාහ කරනවා නම් ඇත්තටම ඉස්සරහට අනාගතයේදී ලංකාවේ මෝර රැසි මේ සංවිධායකවරුන් වැඩිකරුවන් සංවිධායකවරු අත්අඩංගුවට ගන්නකොට ගන්න ඕනේ එකේ අර දැන් රට බංකොලොත් කරපුන් ලස්සනට ආතල් එකේ ඉන්නකොට බංකොලොත් කරපු රටේ පනිෂ්මන්ට් එක්කන්නේ අපිනේ උන් ආතල් එකේ ඉන්නවා. ඒ වගේ තමයි මේකත් දැන්. ඒයි සර උදාහරණේ දැන් අපි හොරගම් කරලා වගේනේ පොලිසියෙන් අපිට ගහන්නේ. ඔව්. අපි ගිහිල්ලා කියන්නේ අර මිනිස්සු හොරගම් කරපු ඉඳ අපිට කන්න නෑ බොන්න නෑ මෙහෙමයි කියලා. හැබැයි ගහන්නේ කාටද? ඒක නිය නෑනේ. හරිද? ආයිපට කියන්නේ දැන් අපි හොරගම් කරා කියලා අපිට ගහන්නේ. හොරගම් අපි ගිහිල්ලා කියනවා අපිට කන්න නෑ කියලා අපි උද්ඝෝෂණයක් කරනවා. අපිට කන්න නෑ අපිට ජොබ් නෑ අපිට ජීවත් වෙන්න අමාරුයි. ඒක නැතිව අර හොරගම් අර හොරු ටිකට. උන්ටයි ගහන්න ඕනේ. අපි කියන්නේ අර හොරු කියලා. මොකද ඒක අපි නෙමෙයි කියන්නේ නීතියෙන් කියලා තියෙනවා. ඔව් ඔව්. නැත්තම් දැන් ඔය කියන්නේ අපි මේ අපි නෙමෙයි කියන්නේ. මේ උසාවි නීතියෙන් කියන්නේ. ස්ථාධිකරණය කියලා තියෙනවා. ස්ථාධිකරණයෙන් කියලා ඒගොල්ලෝ අපි මේ නිවුස් වලින් දකින්නවා තමයි අපි මේ ආයි ඒක කියන බෝඩ් එකක් එල්ලුවා මම අපිට ගහනවා. මම අපිට ගහනවා. ඔව්. ඇත්තට වෙන්නේ ඕක. ඒකනේ මං කියන්නේ මේ ට්‍රැක් ලන්තයක් කියලා. එතකොට අයියේ ඒ වෙන ඒ වගේ දෙයකදී මම ওই රේස් එක ඇක්සිඩන්ට් එක වෙච්ච එක මං කෝ අන්තිමට වරදි වෙන්නේ පැදපු රයිඩරයි බලපු මිනිස්සුයි. ඇත්තට ඒකයි. මොකද මේ මිනිස්සු බා සල්ලි නෑ වියදම් කරලා නඩු කියන්නේ මේ මිනිස්සුන්ට බෑ. මේ මිනිස්සු රුපියල් 100 ටිකට් එකක් අරන් ඇවිල්ලා තිනු. 7500 2500 5000 ටිකට් නෙමෙයි. රුපියල් 100 ටිකට් එකක්. එතකොට රුපියල් 100 ටිකට් එකක් ගන්න අන්ත අසරණ දුප්පත් මිනිස්සෙක්. මේ මිනිස්සුන්ට අඩුම ගාන අයි අපි මෙහෙම කතා කරාට මේ මිනිස්සු දන්නේ නැහැ මේකට වන්දියක් ගන්න පුළුවන් කියලා. දන්නේ නැහැ නැහැ. අවක ඕනේ. හරි. එතකොට මේ මිනිස්සු සමහරක් කරාට ඒකට ගන්න පුළුවන් වුණත් යන්නේත් නැහැ. මොකද යාලා මේ එච්චර මනස ශක්තිමත් නැහැ අත්‍තරම කියනවා. ඒ කියන්නේ මේ අපි දැන් මේ කතා කරන්නත් සාමාන්‍යයෙන් කොන්දක් තියෙන්නේ නැහැ. දැන් පොඩ්ඩක් ඉන්න. දැන් මේකේ ප්‍රධාන මාධ්‍යයන් මේව කතා කරන්නේ නැහැ. ප්‍රධාන නාලිකා ටික මේ කොහොල්ල ගෑ මොකද කොහොල්ල මොකද්ද කතාවක් තියෙන්නේ? කටවල් ඇලිලා. මොකද කලින් දවසේ
මාධ්‍යගෙන හල්ලා මොනවද දෙන්නේ කන්න බොන්න දින ලස්සන දින බලන්න මේක නම් නැත්ත මේක න ප්‍රධාන වශයෙන් ගෙනහල්ලා මේක ජාතික ප්‍රශ්නයක් හැටර ගන්න ඉපැ මේ කතා කරන්න ඉපැ කතිකාවතක් තියෙන්න ඉපැ කතිකාවත් නෑ මේක ඇවිල්ලා ඊයේ මේ අවුරුද්ද මේ ඡන්ද අවුරුද්දන්නේ එයාලට නිවුස් එකක් මේක තොරේ නිවුස් එකේදී මෙයාල අඩු මොක සතියක්වත් අදිනවා يعني මම මාධ්‍ය දිහා දැකපු විදිය ඒ සතිය ඇතුළත ඒගොල්ලෝ එක එක විදිහට අර වෙන ගේම් ගහනවා එක එක විදිහට හසුරවලා ඒගොල්ලෝ වෙන මාතෘකාවක් කරනවා ඕක ගෙනියනවා ඒ ගිනිනෙන් අර අහිංසක මිනිස්සුන්ට කිහිරේ ඒකයි මම කියන්නේ ඒ කියන්නේ අර අහිංසක මිනිස්සුන්ගේ හිරේනෝ දා මේක ඇත්ත දේ හොයලා යථාර්ථය හොයලා ආ ඊළඟට ඒ වගේ දෙයක් නොවන විදිහට වගේ ඊළඟට ඕක උසාවියේ ගිහිල්ලා උසාවියේ නීතිකරුවෝ බලලා ඒගොල්ලෝ නිදහස් වෙනකොට අර මිනිස්සු කනන පරිප්පු කාලිවරයි සමහරකට ඉස්සරහට මේ හැපිච්ච මිනිස්සුයි හපු මිනිස්සුයි ඔක්කොම නතු අපි දෙන්න ඇවිල්ලා දෙන්නත් පුළුවන් ඒ වගේ රටක අපි ඉන්නේ මේ යක්කුට බය නැ සෝනි කියලා හදන්නේ මම ඒක තමයි නිරන්තරයෙන්ම කියන්නේ අපි අසාධාරණ වෙනින් කතා කරනවා නීති රාමුව පිළිබඳ දන්න මිනිසුන් ඒවා කතා කර යුතුයි මාධ්‍ය භාවිතාවේදී අපිට තියෙන මිනිසුන් වෙනුවෙන් මේ කතා කරන්නේ views බලාගෙන නෙමෙයි කතා කරන්නේ ඒක මගේ තියෙන මේ ප්‍රැක්ටිකල් සහ තියරිය දෙකම ඔබලට කියන් තිය රටේ මිනිස්සු හැටියට මේක ට්‍රැක්ලන්තයක් සහ මේක අමුතුම ආතල්ලන්තයක් බොබ්සුලිවලුයි